And now, live at 8. Kanappuwa kata poruwallanna puluwan. Kanappuwa kata taniyama challe wenna bæhamai. Horakama kiyanne ape samaaje hunga denek athwindapu deyak. Tamange deyak horakam kaloth eka ayeth hoyaganna nokarana deyak ne. Horakam allanna issara kale eka upakrama pawichchi keruna. අද කාලේ හොරකම් කරන තාක්ෂණය වගේම හොර අල්ලන තාක්ෂණයත් දියුණු වෙලා අලුත්ම විදියට හොරා අල්ලන්න කරපු උපක්‍රමයකයි පරණම විදියට හොරා අල්ල ගන්න දරපු උත්සාහයකයි ගැන තොරතුරු එකම දවසේ live at 8 ප්‍රවෘත්ති අංශයට ලැබුණා. මුලින්ම අපි පෙන්වන්නේ අලුත් විදියට හොරා අල්ලන්න හදපු විදියයි. ඇමිලි පිටිය ටවුම් එක අඩවලින් බඩු හොරකම් කරන කණ්ඩායමක් හින්දා වෙලෙන්දන්ට ලොකු ගැටලුවක් වතු වෙලා තිබුණා. මේ හොරු අල්ලන්න හිතාගෙන Tamange කඩවල කැමරා හයි කරන්න කඩ අයිතිකරුවන් තීරණය කළා. මේ කඩෙත් ඒ විදිහේ කැමරාවක් හයි කරලා ගත වුණේ දවස් 3යි. මෙන්න සිද්ධ වුණ දේ. ජංගම දුරකථනයක් පිළිදී ගන්න කියලා මේ තුන්දෙනා මීට කලිනුත් වතාවක් ඇවිත් ගිහින් තිබුණා. කඩේට ආපු තුන්දෙනාගෙන් දෙන්නෙකුට එළියට යන්න අනිත් කෙනාගෙන් සංඥාවක් ලැබුණි මෙන්න මේ විදියට. එක පාරටම අතේ තිබුණු ජංගම දුරකථනයත් අරන් හොරා පැනලා දිව්වා. මේ සේරම අර කැමරාවේ සටහන් වුණා. ඇමිලි පිටියේ පොලිසියට මේ වීඩියෝ දර්ශන සේරම ලබා දීලා ඉවරයි. මේ පේන අයගෙන තොරතුරක් ලැබුණොත් ඔබටත් පොලිසියට දැනුම් දෙන්න පුළුවන්. මේ කැමරාව හයි කරන්න වෙළඳසැල් හිමිකරුට රුපියල් 15000ක් විතර ගියාලු. ඒත් හොරා අල්ලගන්න එක ඊට වැඩිය වටිනවා කියලායි ඔහු කියන්නේ. හොරු අල්ලන ඒ අලුත්ම ක්‍රමය වගේම හුඟක් පරණ ක්‍රමයකුත් පහුගිය දවසක ක්‍රියාත්මක වුණා. ඒ ගල් ගමුවේදී ගල්ගමු සතිපොල ළඟ ගෙදරක් ඇතුලේ මේ ඇවිදින්නේ කනප්පුව. රුපියල් ලක්ෂ 1ක්මාරක රත්තරන් බඩු හොරකම් කරපු හොරා හොයාගෙනයි මේ යන්නේ. කනප්පුවට අත් දෙක තියාගෙන ඉන්න මේ දෙන්නව තෝරගෙන තියෙන්නේ ඒ වෙලාවෙමයි. රත්තරන් බඩු තිබුණු අල්මාරිය ළඟ ඉඳලා කුඹුරු ඉඩම් මැදින් පාර දිගේ ඇවිදපු කනප්පුවට අතරමඟදී දුම්මල දුම් සාත්තුවක් නොඅඩුව ලැබුණා. අන්තිමේදී කනප්පුව ඒ ළඟ තිබුණු ගෙදරකට ගිහින් දොරට තට්ටු දෙලේ මෙහෙමයි. ඒ වෙලාවේ ඒ ගෙදර හිටියේ වයස්ගත කාන්තාවක් විතරයි. කනප්පුව ගේ පිටිපස්සටත් ගිහින් අලුතින් කපපු වලක් ළඟ නතර වුණා. හොරකම් කරපු රත්තරන් බඩු එතන වලදමලා තිබිලා කනප්පුව එන ආරංචියට අරගෙන ගිහින් කියලයි අන්තිමට තීරණය වුණේ. කොහොම වුණත් මේ හොරකම ගැන පොලිසිය තවම සෙවිල්ලෙන් ඉන්නවා. අර කඩේ හයි කරපු කැමරාවෙන් නම් අපි හොරා කවුද කියලා හරියට දැක්කා. හැබැයි කනප්පුවෙන් අපිව අරන් ගියේ නියම හොරා ඉන්න තැනටද? විද්‍යාත්මකව මේක වෙන්න පුළුවන්ද? කනප්පුවකට හෝ වෙනත් අජීවි වස්තුවකට තනියම චලනය වෙන්න බැහැමයි. අපි දන්නවා කවුදක්වත් කනප්පුවක් තනියම ගමන් කළේ නැහැ, ගමන් කරන්නෙත් නැහැ. සාමාන්‍යයෙන් ඔය කනප්පු කරගන මිනිස්සු කරන වැඩේ තමයි දෙන්නේ ඇඟිල්ල තියෙන ලාවලුත් තියෙන බොහෝ රට තියන්නේ. ඒගොල්ලන්ගේ ශක්තියෙන් තමයි මේ කනප්පුව ගමන් කරන්නේ. ඒ විතරක් නෙමෙයි, මේක චලනය වෙන දිශාව, චලනය වෙන වේගය පවා අවසානයේ තීරණය වෙන්නේ අර ඇඟිල්ල නැත්තම් අත තියාපු පුද්ගලයාගේ නැත්තම් පුද්ගලින් දෙන්නගේ කැමැත්ත අනුව තමයි. ඉතින් ලංකාවේ බොහොම කාලයක් තිස්සේ පැවති චරිතයක් තමයි මේක, මිත්‍යා විශ්වාසයක්. මේ ගැන පරීක්ෂණ කරනකොට බොහොම පැහැදිලිව පෙනියන කාරණා කිහිපයක් තියෙනවා. ඕනම ළමයෙකුට උනත් තේරුම් ගන්න පුළුවන්. අපි දන්නවා කවරාකාර හෝ චලනයක් ඇතිවීම සඳහා ශක්තිය තිබිය යුතුයි. දැන් මනුස්සයා, සත්තු, ගස්වැල් චලනය වෙනවා. ඉතින් ඔවුන් ඒ සඳහා අවශ්‍ය කරන ශක්තිය ඔවුන් තුළ නිපදව ගන්නවා. එතකොට ශක්තියකින් තොරව කවරාකාර හෝ චලනයක් තිබිය නොහැකි. ඒක බොහොම සරල සත්‍යයක්, ගැඹුරු විද්‍යාත්මක මූල ධර්මයක් නෙවෙයි. පාසලේ 10 වෙනි පන්ති ඉගෙන ගන්න ශිෂ්‍යකින් ඇහුවොත් එයත් කියයි. ඒ තරම්ම සරල සත්‍යයක්. එතකොට කවුරු හරි කියනවා නම් කනප්පුවකට යන්න පුළුවන් කියලා ස්වයංක්‍රීව ගමන් කරන්න පුළුවන් කියලා, නෑ, ඒක පිළිගන්න පුළුවන් දෙයක් නෙමෙයි. විතරක් නෙමෙයි, මම කියා හිටිනවා එහෙම කෙනෙක් කරලා පෙන්නුවොත් මම රුපියල් 100,000ක් ගෙවන්නම් කියලා ඕන කෙනෙක්.
කනප්පුව තනියම ගමන් කරනවා. නෑ. ඒක වෙන්නේ නෑ වෙන්න බෑ. කොහොම සරලයි. දැන් ප්‍රශ්නේ මතුවෙනවා එහෙනම් කනප්පුවට කොහෙන්ද මේ ශක්තිය ලැබුණේ කියලා. අපි දන්නවා කවුදක්වත් කනප්පුවක් තනියම ගමන් කළේ නෑ ගමන් කරන්නේත් නෑ. කනප්පුවක් නෙමෙයි ගලක් ගොඩනැගිල්ලක් පුටුවක් මේසයක් එහෙම තනියෙන් ගමන් කරන්නේ නෑ එහෙනම් ගිවල්ලා ඉන්න බෑනේ අපිට. ඒකට තව ශක්තියක් ලැබෙන ශක්ති ප්‍රභවයක් එන්න ඕන. සාමාන්‍යයෙන් ඔය කනප්පු කරගන මිනිස්සු කරන වැඩේ තමයි දෙන්නේ ඇඟිල්ල තියෙන ලාවලුත් තියෙන බොහෝ රට තියන්නේ. දැන් අපිට හිතාගන්න පුළුවන් මේ චලනයේ සඳහා ශක්තිය ලැබෙන්නේ කොහෙන්ද කියලා. අන්නේ වරිම අර අත තියෙන නැත්නම් ඇඟිල්ල තියෙන එක්කෙනාගෙන් නැත්නම් දෙන්නගෙන්. ඒගොල්ලන්ගේ ශක්තියෙන් තමයි මේ කනප්පු ගමන් කරන්නේ. ඊළඟ ප්‍රශ්නේ බොහොම පැහැදිලි. එහෙනම් මේ කනප්පු ගමන් කරන්නේ ඒගොල්ලන්ට ඕන හැටියට. කනප්පුට ඕන හැටියට නෙමෙයි. ඔකට භූතයෙක් ඉන්නෙත් නැහැ. භූතයෙක් ඉන්න නම් කවුරුත් ඇඟිල්ල තියන්න ඕනේ නැහනේ. අමුතුම භූතයෙක් ඉන්නෙත් නැහැ. එහෙනම් භූතයා තනියම කනප්පු වරන් ගන්න එපා. එහෙම දෙයක් නැහැ. අර අත තියෙන නැත්නම් ඇඟිල්ල තියෙන එක්කෙනා හෝ දෙන්න. තමයි මේකේ මේ ආධිකතෘවරු. ඒගොල්ලන්ගේ ශක්තියෙන් තමයි මේක චලනය වෙන්නේ. ඒ විතරක් නෙමෙයි. මේක චලනය වෙන දිශාව චලනය වෙන වේගය පවා අවසානයේ තීරණය වෙන්නේ අර ඇඟිල්ල නැත්තම් අත තියාපු පුද්ගලයාගේ නැත්තම් පුද්ගලින් දෙන්නගේ කැමැත්ත අනුව තමයි. ඒ නිසා බොහොම අවස්ථාවලදී ඉතිහාසය අපි දැකලා තියෙනවා ලංකාවේ මේක කෙරලා තියෙනවා රුහයන්ඩ තොන් යුද්ධවල වලට. ඒ හැම විටම කෙරලා තියෙන්නේ මේක කෛරාටික විදිහට යොදාගත්තු කට්ටඩි පිරිසක් විසින් මිනිසුන් මුලා කරලා කීයක්කරේ හොයා ගැනීමේ අරමුණෙන් තමයි. අර අනිත් අංජනන් වගේම තමයි. ඒ මිසක් කනප්පුවකට හෝ වෙනත් කවර හෝ අජීවී වස්තුවකට මේසකට පුටුවකට මේ ටෙලිෆෝන් එකට නැත්තම් හෑන්ඩ් ෆෝන් එකට මේ ෆෑන් එකට නැත්තම් මේ වෙන තියෙන ගලකට තනියම චලනය වෙන්න බැහැමයි. බොහොම පැහැදිලි. ඔව් ඇත්ත වශයෙන්ම මේක මහා